අයිබන් සුබ උදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට නිරෝගී සුවය මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි ඔබට බොහොම ගෞරවයෙන් සිහිපත් කරන හත්වෙනි පැය කණ්ඩායම ලෝකෙම වෙලාගෙන ඉන්න COVID-19 නැත්නම් නව කොරෝනා වෛරසය වෙනුවෙන් ලෝකෙම පෙළ ගැහිලා ඉන්න වෙලාවක කුන්දේසි විරහිතව ඔබ ඒ වළක්වා ගැනීම වෙනුවෙන් පෙළ ගැහෙන්න කියන ආදරණීය ආරාධනාව හත්වෙනි පැය ආරම්භයේදීම හත්වෙනි පැය කණ්ඩායම ඔබෙන් කරනවා ඒ ආරාධනාවත් එක්ක අපි සූදානම් හත්වෙනි පැය ආරම්භ කරන්න අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනේ කුමාර් සිංහ මහත්මිය තාමත් මාතරෙන් ආයුබෝවන් කියලා ඔබතුමීගේ වැඩසටහනට පිළිගන්නවා. එතුමියගේ සහභාගීත්වය තුළ පැහැදිලි කරගත යුතු කරුණු කාරණා ගණනාවක් තියෙනවා. එතුමියත් මෙවර 2020 මහමැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඇයි ඉදිරිපත් වෙන්නේ කියන තැන ඉඳන් දේශපාලන භූමිකාවත් රටේ මේ වෙලාවේ පොදුවේ පවතින ගැටලු කිහිපයක් පිළිබඳවත් එතුමියගෙන් ප්‍රශ්න කරන්න සූදානම්. ඒ ප්‍රශ්න කිරීම අපි දිගටම කරගෙන යන්න සූදානම් කොන්දේසි විරහිතව. ගීතා කුමාර් සිංහ මහත්මිය මම කැමති මේ ඔබතුමියගේ මේ කතාව පටන් ගන්නවා නම් ඊ අතිගරු ජනාධිපතිතුමන් COVID-19 නැත්නම් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම වෙනුවෙන් රජයේගෙන තියෙන වැඩපිළිවෙල සහ ජනතාවට ලබා දෙන තියෙන සහාය නැත්නම් සහයෝගයේ අනෙක් පැත්තෙන් ජනතාව වෙනුවෙන් ලබා දෙන තියෙන සහන පිළිබඳවත් සඳහන් කළා මම කැමති ඒ ඊයේ ජාති අමතක කරපු ඒ කතාවේ තියෙන වැදගත්කමත් එක්ක ලබා දෙන සහයෝගයේ සහාය අනෙක් පැත්තෙන් සහන පිළිබඳවත් ඔබතුමියගේ පැහැදිලි කිරීමක් එක්ක හතර පෙය ආරම්භ කරන්න මම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනකදීත් අපි රටේ තත්ත්වය තේරුම් අරගෙන අද පවතින තත්ත්වය අනුව මොකද අපිට ජීවත් වෙන්නට රටක ජීවත් වෙන ජනතාව අවශ්‍යයි ඔවුන් කිසියම් ව්‍යාසනයකට ගොදුරු වෙනවා වෙලා තියෙනවා කියන දේ අපි සියලු දෙනාම දන්නවා එවන් මොහොතක අපි සියලු දෙනාටම සියල්ලටම වඩා ප්‍රථමයෙන් ජනතාව සිටිය යුතුයි. අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉතාම ඌමනාවෙන් ඉතාම පැහැදිලිව ජනතාවට දුන්න මේ ගැන අනවශ්‍ය බිය ඇති කරගන්න අයට ඒ වගේම විරුද්ධ පක්ෂයයි කියන කතාවලට හොඳ පිළිතුරක් ලබා දුන්නා. ඒ වගේම කොහොමද මේක පරීක්ෂා වෙන්නේ කියන එක ගැන පහදලා දුන්නා ලබා දෙන පහසුකම් පිළිබඳ මට එතෙන්දි මට පළමුවෙන් මෙතුමා කතා කරපු දේවල් ටිකක් තියෙනවා මේ අර දරුවෝ චීනයේ හිටපු දරුවෝ ටික ලංකාවට ගෙන්න ගත්ත හැටි එදා ඒ තරම් කාරුණික වේ ගෙන්න ගත්ත ඒ දරුවෝ නමුත් යම් යම් අවස්ථාවලදී පෞගේ දවසල අපිට ඉතාම ඒ තරම් හොඳ දේවල් නෙවෙයි අහන්න ලැබුණේ. ඉතින් කොහොම වුණත් මේ වැඩසටහන පටන් ගන්නකොටම මට කියන්න ඕනේ මේ රටේ ජනතාවට සියලු දෙනාටම දල්දා සමිඳුන් වැඩ සිටින අපේ රටේ ඔබ සියලු දෙනාට කිසිදු අතුරු අන්තරාවක් නොවි මේ වසංගතය අපේ රටින් ඉක්මනින්ම දුර වේවායි කියන ප්‍රාර්ථනය කරමින් තමයි අපි ඊටට කතා කරන්නේ. ගීතා කුමාරසිංහ මහත්මිය දැන් මේ අනෙක් පැත්තෙන් කියන කතාවක් තමයි මේ වෙලාවේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරනවා වෙනා මහමැතිවරණයක් අවශ්‍ය නැහැ කියන කාරණය. මොකද්ද ඔබතුමගේ පැහැදිලි කිරීම? මේක මහමැතිවරණේ මේ කාලෙදී තියන්නට සියල්ල සූදානම් වෙලා තිබුණා. ඒ අතරතුරේ මේක ආවේ. මේක නතර කරනවාද නැද්ද කියන එක මම හිතන්නේ ඉදිරි කාලය තුළදී ගත යුතු පියවරක්. මුලින්ම මේ රටට ආවේ පළවෙනි කොරෝනා අසාධිත්‍ය වුණේ චීන කාන්තාවක්. ඇයි ඉක්මනින්ම සුවපත්වේ ඇගේ රට බලා යද්දී අපි සැනසුම් සුසුම් හෙළුවා ලංකාව මොනතරම් වාසනාවන්තද අපි බේරුණා කියලා. ඒ අවස්ථාවේදී අපිට දැනගත්තා එයාගෙන් කිසි කෙනෙකුට මේ අසාධනය බෙව වෙලා නැහැ කියලා. ඉතින් එවැනි අවස්ථාවක මේ මැතිවරණය කල් දැමීම හෝ මේ නවතාලීම කළ යුතු නැහැ මොකද මේ වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවලා තියෙන්නේ රටේ විශාල සියලු ප්‍රශ්න ගැන කතා කරන්නට සියලු තීන්දුව තීරණ ගන්නට පාර්ලිමේන්තුව අවශ්‍ය වෙනවා විපක්ෂය කියන්නේ සමහර විට ඒ අයගේ ඌමනායපාකම් පිරිමා ගැන ඒගොල්ලෝ දන්නවා මේ කල්ලැරලා කොහොම හරි මේක ඒගොල්ලන්ට පොඩි වාසියක් ගන්න කියලා හිතනවා ඇති ඒක නිසා නතර කරන්න කියනවා ඇති මේ මැතිවරණේ ඒක ඉදිරියේදී තීරණය වේවි. ඒ කියන්නේ මොනවා වුණත් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් තියන්න ඕනේ.
පාර්ලිමේන්තු මැතිවරණයක අවශ්‍යතාවයේ දැනටමත් මේ මුළු රටටම තේරිලා තියෙනවා. ඒ වගේම ශක්තිමත් ආණ්ඩුවක් පාර්ලිමේන්තු මැතිවරණයේ තියලා එමගින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න එක තමයි දැනට අපිට ලැබිලා. මොකද අපිට හොඳ ජනාධිපතිතුමෙක් ඉන්නවා. ඒ වගේම දැනට අග්‍රාමාත්‍යතුමෙක් අපේ තුමා ඉන්නවා. මේ සුසංයෝගයේ ඉතාම වටිනා සුසංයෝගයක් හැටියට දේශපාලන පිළිබඳ කතා කරන සියලු දෙනාම විශ්වාස කරන දෙයක්. එහෙමනම් ඔවුන්ට මේ රට ගෙනියන්නට නම් අපිට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ ශක්තිමත් ආණ්ඩුව හදාගන්න නම් අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුමයි. දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න පුළුවන් වේද? ඇයි බැරි වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුව අතර යම් මතභේදකාරී තත්ත්වයක් හටගෙන තියෙනවානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය මං හිතන්නේ කල්පනා කරන්න ඕනේ ළඟේ අධිතක්ෂේරුවකට නොගිහින් එයාය කොතනද ඉන්නේ මොනවද මේ රටේ ජනතාව එයාට දෙන එයා ගැන කියන්නේ කියන එක. ඒක ඒගොල්ලෝ අද ඉන්නවා ටිකක් අධිතක්ෂේ ටිකක් නේ හොඳට අධිතක්ෂේරුවට. හැබැයි අනිත් පැත්තෙන් කියන්නේ පොහොට්ටුවයි අධිතක්ෂේරුවෙන් ඉන්නේ කියලා. නෑ නෑ පොහොට්ටුව පෙන්නලා තියෙනවනේ ප්‍රාදේශ සභා මැතිවරණවලදී. ඒ හැම එකේදීම පෙන්නලා තියෙනවනේ. ඉතින් ඒක වෙනස් කරන්න අමාරුයි. මේ රටේ පොහොට්ටුව කියන්නේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම ආපු අයනේ ගොඩක්. මමත් එහෙමනේ. අපි සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොහොට්ටු. ඇයි අපි පොහොට්ටුවට යන්න හේතුව වුණේ? අපිට අලුත් පක්ෂයක අවශ්‍යතාවයක් ඇති වුණේ ඇයි? මං යම් යමගේ නම් කියන්නත් කැමති නැහැ. නමුත් එවැනි තත්ත්වයක් උදා වුණා. අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කියලා ඉන්න බොහෝ දෙනෙක් ඉන්නේ පොහොට්ටුවේ. සැබැවින්ම පිරිසිදු පොහොට්ටුවේ. අර එදා මේ යහපාලනේ කාලේ සමහරු කැඩලා ගියා. ගිහිල්ලා ඒගොල්ලන්ට ලැබිච්ච ඇමතිකම් අරගත්තා. එදා ඒ කණ්ඩායමක් නොගියා නම් මේ තත්ත්වය ගොඩක් වෙනස් වෙන්න ඉඩ තිබ්බා. නමුත් තම තමන්ගේ පෞද්ගලික වාසිතකා ඒගොල්ලෝ ගියා. ඒගොල්ලෝ ගිහිල්ලා හොඳින් ඒ දේවල් අනුභව කරලා අද නැවතත් පොහොට්ටුවට ආවා ඉන්නවා. යද්දිවත් පොඩ්ඩක්වත් හිතුවේ නෑ මේ රට මේ විදිහට තත්ත්වයකට ඇද දාන්න යහපාලනිත කොහොමද එකතු වෙන්නේ කියලා. දැන් පෞද්ගලිකව මම පසුව කියන්නම් ඒ කාරණේ ගැන. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයට ඒ තරම් අධිතක්ෂේරුවක් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට එකයි ලැබුණේ කියලා හැම දිස්ත්‍රික්කයේම. ඇති ඇත්තටම දැන් ඒගොල්ලෝ වෙනම ඉල්ලුවත් ඔය මන් දන්නේ ඒකවත් ගන්න පුළුවන් වේද කියලා. මට දන්නේ නැහැ. මං හිතන මන් දන්නේ නැහැ නේ මන් දන්නවා ඒක ගන්න අමාරු වෙයි කියලා. මන් දන්නවා. විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කේ වගේ නම් ඒකත් ටිකක් අමාරුයි. හැබැයි මේ වෙලාවේ දැන් පොදු අරමුණක් තියෙනවනේ ආණ්ඩුවක් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටව ගන්න ඕන 19 සංශෝධනය කිරීම ප්‍රමුඛ කරගෙන 3/2ක බලයක් අවශ්‍යයි කියලා පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කියනවා. හැබැයි මේවත් එක්ක දැන් මේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියාගෙන ගියොත් අර පොදු හතුරා හඳුනාගෙන ඉලක්කයට යන එක පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනව නේද? එහෙම තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් අපි කල්පනා කරමු මෙහෙම විපක්ෂයට තියෙනවා මෙතන බාර දුර කාර්යයක්. ආණ්ඩුව විවේචනය කරමි. අද අපි මුළු ලෝකේම මේ දෙකට බෙදිලා වැඩ කරන්නේ නැහැ. මේ ව්‍යාසනයට ගොදුරු වෙද්දී මුළු රටම එකතු වෙන්න ඕනේ. විපක්ෂයේ අයද සියලු දෙනාම එකට එකතු වෙන්න. එතෙන්දී ඒ සියලු දෙනාම හිතන්න ඕනේ මේ රටේ අද පවතින මේ ප්‍රශ්නය ගැන. මේ වසංගතය මේකෙන් අපේ රටට හානියක් නොවන තැනට කටයුතු කරන්න විවේචනය කරන්නට අපි ඔක්කොටම පුළුවන්. මම විපක්ෂී කාර්යභාරය කියන තැනට ගෝත් ගීතා කුමාරසිංහ මහත්මිය එනවා. මම ඊට කලින් මම ඔබතුමෙගේ පැහැදිලි කර ගැනීම කරගන්න. දැන් මේ වෙලාවේ යම් මත ගැතුමක් හරි බෙදීමක් හරි වෙනවීමක් හරි වෙලා ගියොත් එහෙම දැන් පොදු ඉලක්කයක් තියෙනවා ඔබතුමියලාගේ පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 3/2 බලයක් ගන්න ඕන 19 සංශෝධනය කරගන්න ඕන. ඉතින් එහා ගියපු අරමුණු ටිකක් තියෙන සාක්ෂාත් කරගන්න. පොදු හතුරා හඳුනාගෙන යන්න නැතුව ගියොත් ගමනක් සමහරලාට ওই ඉලක්කෙට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ පිළිබඳ මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මිට වඩා කල්පනාකාරී වෙන්න ඕනේ. ඔවුන් කල්පනා කරලා ඔය කියන විදිහ අපේ 3/2 බලය ගන්න ඒගොල්ලන්ගේ උදව්ව අවශ්‍ය වෙයි. හැබැයි මම පුද්ගලිකව විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දෙනෙක් හිතනවා තනියම වුණත් ඒ දේ අපිට කරගන්න පුළුවන් කියලා. ඔබතුමේ එහෙම කොහොමද කියන්නේ? දැන්
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව අපි දකිනවා ජාතික සමගි බලවේගය නිර්මාණය වෙලා තියෙනවා සඳහනගත වීමක් තියෙනවා ඊට පස්සේ මහමැතිවරණයේ ජනාධිපතිවරණයේදී අපි දැක්කා උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය අඩුයි ලැබෙනවා එතකොට ඒවත් එක්ක ඔය තුනෙන් දෙකේ බලයකට ලබා ගැනීම කියන කාරණය යම් තාක් දුරකට ඈත් වෙන්න පුළුවන් නේ ශක්තිමත් විපක්ෂයක් කෙසේ වෙතත් සමහරවිට ජාතික සමගි බලවේගයත් එක්ක ප්‍රමුඛ කරගෙන ආණ්ඩු බලය අල්ලා ගැනීම වෙනුවෙන් වෙන ක්‍රියාන්විතයක් අපි දකිනවා ක්‍රියාත්මක වෙනවා ඒක කොයි විදිහින් ඉල්ලුවත් බොහෝ වෙලාවට අවසානයේදී යම් යම් කොටස් එකතු වෙනවා ඒක යුඑන්පී කරන දෙයක් වෙනුවත් අපිත් එක්කත් එකතු වෙන්න පුළුවන් නේ ඒගොල්ලන්ට වැඩි ලේසියෙන් අපිත් එක්ක එකතු වෙන්න දන්න මිනිසුත් එක්ක එහෙම වෙනම ඉල්ලුවත් වෙනම ඉල්ලලා වුණත් ඒක එහෙම වුණත් ඒගොල්ලන්ගේ හිතෙත් ඇති එහෙම හැබැයි ඉතින් සමහර පුද්ගලින් දිහා බැලුවාම නම් පොඩි අවිශ්වාසිකුත් ඇති වෙනවා මේගොල්ලෝ කොයි පැත්තට හේතු වෙන බලාගෙන ඕම ඉල්ලනවද කියලා දන්නේ නැහැ කියලා මම විතරෝ මේ රටේ ජනතාව මේ අවස්ථාවේදී වඩා වැදගත් විදිහට මේක සාමාන්‍ය ඡන්දයකට වඩා විශාල විදිහට හිතන්න ඕනේ මේ ඡන්දේදී ඔබට ඕන ශක්තිමත් ආණ්ඩුවක් ඇති කරගෙන මේ රට හදාගෙන මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්නද මොකද ඔබලාගේ සියලු දෙනාගේම වැඩි කැමැත්තෙන් අපි අතිගරු ජනාධිපතිතුමන් පත් කරගත්තා එතුමාට ශක්තියක් වෙන්නට අතිගරු අග්‍රාමාත්‍යතුමාට ශක්තිමත් වෙන්න මේ ආණ්ඩුව හදාගන්නව නම් මෙතෙන්දී ජනතාව තමයි පිළිතුරු සැපිය යුත්තේ කාන්තාව ජනතාව මේ සියලු දෙනාම එකට එක් වෙලා රටේ ව්‍යාසනයකදී අපි සියලු දෙනා එකට එකතු වෙනවා වගේම ඉදිරි කාලය තුළදී ඉදිරි මැතිවරණය තුළදී ඔබ එකට එකතු වෙලා ඔබ දෙන පිළිතුරු තමයි මේ රටේ අවසාන තීරණය වෙන්නේ. තුනෙන් දෙකක් ගන්න පුළුවන් වේද? මම විශ්වාස කරනවා. මම තියෙන ඡන්ද ප්‍රතිශතයත් එක්ක කල්පනා කරලා බලනකොට ජනාධිපතිවරණය දිහා බලන්න. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. LPTA ජනාධිපතිවරණයට ප්‍රථම අපි LPTA ප්‍රාදේශීය සභාවේ ඡන්දය ආවා. ඒක හරි මේ ආන්දෝලනාත්මක ප්‍රාදේශීය සාමාන්‍ය ප්‍රාදේශීය සභාවක ඡන්දයක් කියන කේතර ලුකුවට ගණන් ගත්තේ නැති වුණාට LPTA ප්‍රාදේශීය සභාවේ ඡන්දය කියන එක මහා මොකද ජනාධිපතිවරණය පෙනිපෙනී තියෙද්දි ප්‍රාදේශීය සභාවක ඡන්දයකට යන්නුණා. මේ ප්‍රාදේශීය සභාවේ ඡන්දය කොයි තරම් වැදගත් වුණාද? මේ විපක්ෂය එවකට රාජ්‍ය බලයේ තිබුණු පක්ෂය නොකරපු දෙයක්. අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියත් එක්ක අද හත්වෙනි පෙය සාකච්ඡා කරමින් ඉන්නේ. ගීතා කුමාරසිංහ මහත්මිය ඔබතුමිය විරාමයට යන්න කලින් මතක් කළේ මේ LPTA ප්‍රාදේශ සභා මැතිවරණ කෙනෙකුට කියන්න පුළුවන් මහමැතිවරණයක් කියලා කියන්නේ ප්‍රාදේශ සභා මැතිවරණයකට ලඝු කිරීමක් නෙවෙයි කියලා. ඒකෙන් මිම්මක් වයින්ද බෑ කියලා. නෑ එහෙම කියන්න බෑ. මොකද එදා ඒ තිබිච්ච වාතාවරණේ රාජ්‍ය බලය සම්පූර්ණයෙන් යොදවලා මේ පොඩි ප්‍රාදේශ සභාවක මැතිවරණයේ සඳහා නොකරපු දෙයක් නෑ. නමුත් අරන් තියෙන ඡන්ද ප්‍රතිශතය බලන්න. තාම අඩු ඡන්ද ප්‍රමාණයක් කරගත්තා. එකම කොට්ටාසයක්වත් ජයග්‍රහණය කරන්න බැරුණා. ඒක තමයි අද විපක්ෂී කාර්ය ඒගොල්ලන්ට ඇත්තලා තියෙන ඉරණම. අද ඒ තත්ත්වය ඊටත් වැඩිය භයානක වෙලා තියෙනවා. අද විපක්ෂයේ දෙකට කැඩිලා පාක්ෂිකින්ව අතරමං කරලා ගම්වල ඉන්න පාක්ෂික වෘතු පිටින් අපිත් එක්ක එකතු වෙනවා. මේ කියන්නේ මේ හොඳ ප්‍රබලම ජීවිත කාලෙම හිටපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු අයත් අපිත් එක්ක එකතු වෙනවා. ඒක අද ඒක මේ 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 කියන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිතය දෙන්න ඇරිලා ඇස්සල හිටිය මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට අද තිත්ත වෙලා. මොකද මේක එක විදිහකට මේ පක්ෂය නෑ. පක්ෂය අය ගහගන්නවා. දැන් අද ලාංඡනය ගැන ගහගත්තා. දැන් තමයි දැන් මොනවා කරනවාද කියන එකවත් ඒ මිනිස්සුම මොන අතරමං ඉල්ලකටද වෙලා තියෙන්නේ. ඒ තත්ත්වෙ දිහා බලද්දි මුළු ලංකාවෙම මං හිතන්නේ අනිවාර්යයෙන්ම තුනෙන් දෙකේ බලයක් අපිට ගන්නට පුළුවන්. දැන් මම දැක්ක පෞගි දවසෙල සමහරුවෝ කියනවා මොකටද මේ තුනෙන් දෙකේ බලේ? අපිට ඒව ඕනේ නැහැ. නමුත් 19 වෙනි ව්‍යවස්ථාවෙන් හරිම අසාධාරණ ගලක් වෙච්ච කෙනෙක් මම. මම ඒක පසුව කියන්න. මේ රටේ එම ව්‍යවස්ථාව මං හිතන්නේ තරම්
අසාධාරණ විදිය දේවල් වෙච්ච එකක් නැහැ කියලා. ඒක යම් යම් පුද්ගලයන් එල්ල කරගෙන යම් යම් පෞද්ගලික දේවල් එල්ල කරගෙන හදාපු ව්‍යවස්ථාවක්. ඒ ඒක එකක් අනිත් එක බොහෝ දේවල් අපේ රටට අවශ්‍ය විදියට සම්මත කරගන්නට නම් තුනෙන් දෙකේ බලයක් අවශ්‍යයි. එහෙම අවස්ථාවකදී අපිට මේ ලැබිලා තියෙන ස්වර්ණමය අවස්ථාව මේක හොඳම අවස්ථාවක්. ඒක ඉටු කරගන්න බැලි වෙන්න ඕනේ නැහැ කවුරුත්. දැන් මේ ඔබතුමේ දිත්තපුරවැසි භාවය දැන් අයින් කරගෙන ඉන්නේ නැත්තම් තාමත් දිත්තපුරවැසියෙක්ද? මම ඔබතුමාට ඉතාම පැහැදිලිව මේක කියන්න ඕනේ. මම දිත්තපුරවැසි භාවයේ සම්පූර්ණයෙන්ම අයින් කරගෙන ඉන්නේ. මම මේ වෙනකොට ලංකාවේ පුරවැසියෙක් පමණයි. මේ මට ඒක අහනකොට සමහරව අහනකොට මට කේන්ති යනවා. මොකද මට කේන්ති යන්නේ මම මෙහෙම අයින් කරගෙන අනිත් එක ඔබතුමා දන්නවා ඇති පිට රටක වසර 30ක් විතර පුරවැසි භාවයේ තිබිච්ච කෙනෙක් මට බොහෝ දේවල් හි තිබුණා. පුරවැසි භාවය ඒ වගේම දීපල මට අයිතිවාසිකම් කියන්න බොහෝ දේවල් හි තිබුණා. මං ඒ පුරවැසි භාවය නැති කරගන්න අයින් කරගන්න අවස්ථාවේදී සියල්ලත් අයින් කරගත්තා. ඒ සියල්ලම අහිමි කරගෙන ඒක ඒතරම් ලේසි වැඩක් නෙවෙයි. ඔය ඔය 19 වෙනි වියසංස ගෙනාපු එකක් තමයි දිත්තපුරවැසි භාවයේ කතාව. මම හිතන්නේ ඒක මට ගහන්න ගෙනාව එකක් නෙවෙයි. හැබැයි පාර්ලිමේන්තුවේ හිටියේ ඒ වෙලාවේ ඔබතුමේ විතරද දිත්තපුරවැසි භාවයේ? නෑ නෑ නෑ. එහෙනම් ඔබතුමේ ඒ කට්ටියත් එක්ක සටන් කළේ නැත්නම් ඇයි මට විතරක් අසාධාරණ? මට ඒගොල්ලොත් එක්ක සටන් කරන්න නෙවෙයි ඒ වෙලාවේ තිබුණේ මගේ මන්ත්‍රී ධූරයේ මේකෙන් ආරක්ෂා කරගන්න. ඔබතුමා විශ්වාස කරන්න මම දැන් නාම යෝජනා බාර දෙන්න කලින් මගේ සේරම අයින් කරගත්තේ වෙයි ලිපිගොනු බාර දුන්නා. ඒගොල්ලෝ එක බලකො මේ 2015 දින් දැන් මේක අන්තිමට අයින් කරගෙන තියෙනවා. මං කව් අර නඩුවේ යද්දි මේ සියල්ල කලි ඉල්ලලා තිබ්බා. ඒ වෙලාවේ මයින් කරගත්තා. නමුත් ඒ අවස්ථාවේදී නීතිය මොන විදියට කටයුතු කරාද කියලා මට පුදුමත් හිතෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ආගම නිවිගෙන දෙපාර්තමේන්තුව එයා ආණ්ඩුව තිබ්බේ ඒගොල්ලන්ගේ අතේ. ඒවෙන් ගොඩාක් දේවල් බ්ලොක් කරා. ගොඩාක් දේවල් හිර කරා. නැත්තම් මට බොහෝ විට ගරු අධිකරණයේ මේ 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 ලිපි හරියට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා නම් ඒ කියන්නේ අපි පුරවැසි භාවයේ පිටරට පුරවැසි භාවයේ අයින් කරගත්තට පස්සේ ලංකාවේ තියෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආගමන කාර්යාලයෙන් ඒක ලංකාවේ පමනක් කරලා දෙන්න ඕනේ. ඒක දුන්නේ නැහැ මට. කියන්නේ මේ සැලසුම් සහගතව ඒ කියන්නේ දැන් මම මේ සියල්ලම අරගෙන ආගමන විගමනයකට ගිහිල්ලා කියනවා ඇයි මට දැන් මේක හදලා දෙන්න නඩුවක් තියෙන නිසා අපිට කරන්න බෑ කිව්වා. නඩුවක් තියෙන නිසා කරන්න මෙතන නඩුවක් තියෙන නිසානේ මම මේක කරගන්න ආවේ. නෑ ඒකට නීතිපති දෙපාර්තමේන්තුවත් මැදිහත් වුණා. ඒ කිසියම් කෙනෙකුගේ බලපෑමෙන් තමයි ඒක වුනේ. මොකද ඒක හොඳටම තේරෙනවා ඔය මගේ මන්ත්‍රී ධූරේ උදරගත්ත අය එදා රාත්‍රියේ මේ රටේ ඉහළම තැන හිටපු කෙනත් එක්ක එකතු වෙලා ලොකු පාටියක් දැම්මා. හුරේ පාටියක් දැම්මා. ඉතින් මට ඒ වෙලාවේ මට මං ඒ ගැන කනගාටු වෙන්නේ කනගාටුවක් තියෙන මොකද ජනතාව නිසා. ඊට ටික දවසකට පස්සේ පක්ෂ තැරලා ඒ පුද්ගලයා ගිහිල්ලා UNP කියවට වුණා. අර හුරේ දාපු කට්ටිය ඉහළම පොටුවේ හිටපු එක්කෙනත් ඉතින් ඒ හුරේ දාන්න ගියා. එතුමාට ඒ වෙලාවේ කල්පනා කරන්න තිබ්බා මේ කාන්තාවක් මෙයා ගාල්ල දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි ඒ විදිහට බලනවා නම් දකුණු පළාතටම ඉන්න එකම කාන්තාව. මාතරටත් නෑ වෙන කාන්තාවක් හම්බන්තොටටත් නෑ. ගාල්ල දිස්ත්‍රික්කෙන් ආවේ මං ගොඩාක් කැපවීම කරලා. මං හිතන්නේ මං ඒ දේවල් කිව්වොත් නෑ මොකද මං 2010 ඉඳලා අවුරුදු 10ක් දේශපාලනය කරා මේ වෙනකොට. දේශපාලනය කරද්දී හිමිවිච්ච දේවල් වලට වැඩිය අහිමිවිච්ච දේවල් වැඩි. ඔබතුමියට. මට ඔක්කොම අහි වුණා වගේ දැනෙනවා. මට ජනතාව විතරයි ඉතුරු වුණේ. හැමදේම. මං 2010 සිනමාවෙන් අයින් වුණාට පස්සේ මට ආපහු ගිල්ල රඟපාන එක කරන්න හිතක් දුන්නේම නෑ. මොකද මට කාලය තිබුණේ නෑ. මම වැඩි කාලයක් දේශපාලන කටයුතු කරද්දී
දවසක් නිවාඩු ගන්න හරි අමාරුයි. ඒක මේ සමහර උනම් මාස ගණන් කොළඹට වෙලා ඉන්නවා. මම දන්නේ නැහැ කොහොම කරනවද කියලා. අපි මල ගෙවල් වල යන්න ඕන, මඟුල් ගෙවල් වල යන්න ඕන, විහෙර විහාර ස්ථාන වල තියෙන දේවල් කරන්න ඕන. එතකොට රජයෙන් කරන කටයුතු වෙන සොයා බලන්න ඕන. ප්‍රාදේශ සභාව වල දේවල් කරන්න ඕන. ඒ දේවල් කරගෙන කරගෙන යනකොට රඟපාන වෙලාවක් තිබුණේ නැහැ. මං කොහොමටත් අවුරුදු 10 තුල කිසිම දෙයක් කරේ නැහැ. සිනමාවෙන් සමුගත්ත කියලා මිනිස්සු හිතුවා. මාත් හිතරුව හැම තමයි කියලා. ඒ කියන්නේ මට රංගපෑම ගැන ඒ මගේ මට හැම දෙයක්ම ලබා දීපු, මට හැම කීර්තියක්ම ලබා දීපු, මගේ ජීවිතේ මගේ පණ වගේ ආදරය කරපු මගේ රස්සාව මම ඒකටත් සමු දුන්නා. දේශපාලනේ කියන්නේ සිනමාවේ රංගපෑමක් වගේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. දේශපාලනේ රංගපෑමක් වගේ කියන්නේ දේශපාලනත් එක්තරා රඟපෑමක් තමයි කියලා. සමහරුන්ට එහෙම වෙන්නේ නැති. ඔබතුමා හිතන්නේ මම කවදාවත් බටමට අවශ්‍යතාවයක් නැහැ. බොහෝ දෙනෙක් දේශපාලනට ඇවිල්ලා කරන්නේ මොකද? මිර මුදලක් හම්බ කරගන්න, තමන්ට නමක් හදාගන්න, ලොකු කෙනෙක් වෙන්න. මම ඒව ඔක්කොම අරගෙන නෑවේ. මට මම මෙහෙම මාධ්‍යෙන් කියනක ලස්සන නෑ. නමුත් දන්න අය දන්නවා මට කාගින්වත් මුදල් අවශ්‍ය නැහැ. මං ගාක් මුදල් දේශපාලන වෙනුවෙන් ජනතාවට වියදම් කරපු එක්කෙනෙක්. එතකොට මට නමක් හදාගන්න ඕනේ. අද ඉන්න ඔය බොහෝ දේශපාලඥයෝ 1977 80 වගේ කාලේ දැහුවොත් එයා කවුද කියලා ඒගොල්ලෝ කවුරුවත් දන්නේ නැහැ. උඩබ පුටුවල ඉඳලා පල්ලෙහාට. හැබැයි ඒ කාලේ යාපනයේ ඉඳලා අනිත් පැත්තේ ගීතා කුමාරසිංහ කවුද කියලා ඒවත් දන්නවා. මට හදාගන්න නමක් තිබ්බේ නැහැ. මට මම කීර්තිමත් කලාකාරියෙක් කියලා ගමක් හදාගෙන. එහෙනම් මං මට මේ දේශපාලනේ ඇත්තරම නැති වෙච්ච දේවල් ගොඩයි. නෑ දැන් එතකොට ඔය සියල්ල තියාගෙන ඇයි දේශපාලනට ආවේ ඔබතුමේ? මේක ඇයි එහෙම ඇයට එන්න ඕනේ දේශපාලනේ හොරකම් කරන හම්බ කරන එහෙම අයද ඔබතුමා හිතන්නේ? මං හිතන්නේ එහෙම. එන්න ඕනේ මං වගේ අය. දේශපාලනේ කිසිදු දෙයක් බලාපොරොත්තු නොවි මට හැම දෙයක්ම ලැබෙද්දී මට මගේ ගම ගැන මම විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කේ ගම ගැන ඒක හිතාමතා කරපු දෙයක් නෙවෙයි. දේශපාලනයට අවුරුදු 10ක් වෙනවා මං ඇවිල්ලා. ඒ දවස්වල මම දැක්ක මේ ගමට මට යමක් කරන්න පුළුවන් ඉතින්. මං කරලා තියෙනවා දේශපාලනට නෑවිත්. පෞද්ගලික මුදල්. ඒ කියන්නේ ඒකේ ලිමිට් එකක් තියෙනවා එතකොට. ළමයින්ට ශිෂ්‍යත්ව දුන්නා. ඒවා කියයි ගොඩක් ටැගඩ් ට්‍රීට්මන්ට් එක වගේ මං කියාගෙන යන්නේ කාරේ නෑ දීපු ඒවා. මටත් ලැජ්ජා ඒව කියන්නේ. බොහෝ උදව් කරා. කොළඹ ඉඳගෙන උදව් කරා. හැබැයි ඊට පස්සේ මම ක්‍රියාකාරී දේශපාලනයේදී මම අනිතික මම වගේ අය හොඳයි කියලා කියන්නේ මම කන් කියන කාන්තාවන්ට වැඩිපුර ප්‍රතිශතයක් මේ පාර්ලිමේන්තුවේ අයිති වේ යුතුයි. බලන්න ඉන්දියාවේ ඉහළම පෙරේ අමාත්‍ය දුරවල් සියල්ලම දරන්නේ කාන්තාවන්. එතකොට අපිට මුළු දකුණු පළාතට මම ඉත බස්නාහිර පළාතේ කවුරුත් ඉල්ලනවද වන්ද ඉන්නවනේ ඉන්නවා කියලා කියනවා. හේරණක අපේම චන්ද්‍ර ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. ඉන්නවනේ. නමුත් අර පැත්තට නෑ දකුණට. ඉත මම හිතන්නේ වැඩි ප්‍රතිශතයක් ලබා දිය යුතුයි කාන්තාවන්ට. ඒතුල් ඉත මම මගේ ජීවිතේ ලබාගත් දෙයක් නෙවෙයි අහිමි කරගත් දේවල් කාලේ ආව මේ තුන්වෙනි වතාවට මේ පාර 2020 පාර්ලිමේන්තු මැතිවරණයට මම ඉල්ලන්නේ මුලින්ම 2010 ඉල්ලුව සුළු චන්ද්‍ර ප්‍රමාණයක් අඩු වුණා. මොකද ඒ කාලේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට අමීරි අත්දැකීමක් තිබ්බා තවත් කෙනෙක් හින්දා. ඒ අත්දැකීම තුලින් ඒගොල්ලෝ මාවත් මැන්නා. මං ගැන විශ්වාසයක් තියන්න කාලයක් ලැබුණේ නැහැ. නමුත් මං 2015 වෙනකොට පළාත් සභාවටත් ගිහිලා ආපහු පාර්ලිමේන්තුවට ආවා. ඒ වෙලාවේ තමයි අර තිත්තු පුරවැසි භාවය ගැන කතාව ඇවිල්ලා. මෙච්චර පාර්ලිමේන්තුවේ හිටියා තව පිරිමි. ඔය මේ තිත්තු පුරවැසි භාවල් තියෙන. ඒක තමයි මං අහන්නේ. දැන් හරි ඔබතුමියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අභියෝගයට ලක් කරනවානේ තිත්තු පුරවැසි භාවය කියන කාරණය සම්බන්ධයෙන්. තීන්දුව ආවට පස්සේ ඔබතුමිය අපි දැක්කේ ඒ තීන්දුව අභියෝගයට ලක් කරමින් එහෙනම් මේ අය ඉන්නවයි කියලා. ඒ අයටත් නෛතික ක්‍රියාමාර්ග ගන්න කියන තැනට මතයක් නිර්මාණය කරන අපි දැක්කේ ඔබතුමිය නිහඬ වෙනවා දැක්කේ. මම සාමාන්‍යයෙන් මට සිද්ධ වුණා මේ රටේ අධිකරණයට හිස නමලා දීපු තීන්දුව පිළිගන්න. එහි මොනතරම් අඩුපාඩු තිබෙනවාද ඒක ප්‍රශ්නයක් නැහැ. අපි අධිකරණයට හිස නැමිය යුතුයි.
පාර්ලිමේන්තුවේ හිටපු අනිත් අයට තිබුණා මට වඩා ඒ ගැන කටයුතු කරන්න. පාර්ලිමේන්තුවේ හිටියා ඒ වගේ අය. මම හොඳටම දන්නවා. නමුත් ඒගොල්ලෝ යම් යම් දැන් මම දිත්තපුරවැසි භාවිතය අරගත්තේ බොහෝම පිරිසිදු විදිහට එහෙත් අරගෙන මෙහෙත් අර ඒක දිත්තපුරවැසි භාව කරලා බොහෝම නීත්‍යානුකූල විදිහට. ඕක මෙහෙම කරන අය ඉන්නවා. ඒ රටේ අරගෙන ඒක මෙහිට පෙන්වන්නේ නැහැ. පාස්පෝර්ට් තියෙනවා ඒ රටේ හැම දෙයක්ම තියෙනවා. මේ රටේ එකක් තියාගන්නවා ලංකාවෙන් ගියාට පස්සේ අරවා පාවිච්චි කරනවා. මං හොඳටම දන්න එකෙක් ඉන්නවා එයා එහෙම තමයි කරන්නේ. එයා ඔය ස්විට්සර්ලන්ත රටටමයි. එතකොට උතුරේ හිටපු අය කීප දෙනෙක් හිටියා. අනිත් එක ජාතික ලයිස්තුවෙන් ආපු අයට අභියෝග කරන්නේ නැහනේ කවුරුවත් කරාට වැඩක් නැහනේ. එතෙන්ට යන්න බෑනේ. එයා වයින් කරොතින් ආයිත් වෙරේ කෙනෙක් නෙන්නේ. එතකොට ඒකත් බලපෑවා. ඉතින් ඒ වගේ ඕන තරම් හිටියා. මේක වුණේ අර මගේ අල්ල පැරදිච්ච කෙනෙක් එයාට කොහොම හරි මේක ලබා ගන්න නඩුවක් දාලා එයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගත්තා. දැන් මෙවර ඒ සියලු දේවල් වලින් නිදහස් ඔබතුමිය මේ පාර්ලිමේන්තු මහමැතිවරණ ඉදිරිපත් වෙන්නේ. හොඳට නිදහසින් මම අහන්නකෝ. මම මේ පුරවැසි භාවයේ අයින් කරගත් එක මගේ ජීවිතේ එක්තරා එක අභියෝගයක් නෙවෙයි. ඒක වාසනාවක් දවසක් පසුතැවිල්ලක් වගේ වෙයි. කලකිරීමක් නෑ නෑ කලකිරෙන්නේ නෑනේ මං කවදාවත්. මගේ ජීවිතේ කලකිරෙන්නේ නෑ මොකටවත්. පොඩි පසුතැවිල්ලක් වගේ. ඒ කියන්නේ මගේ දුව කතා කරලා කියනකොට අම්මි දන්නවද ඔයාට දැන් මේ ස්විට්සර්ලන්තේ කිසිම දෙයක් අයිති නැහැනේ කියලා එයා කියනවා. ඒතර මම එයාට කියන දේ තමයි හැමතිස්සෙම ඉතින් ඕවා තිබුණයි කියලා මට ගිනියන්නේ මම මැරෙනකොට. මට පුළුවන්ද ස්විට්සර්ලන්තේ පුරවැසි භාවය අරගෙන යන්න? අපිට ඕන ස්විට්සර්ලන්තේ අපි වීසා එකක් හදාගෙන එනවා. ඒ එහෙම කිව්වත් ආර්ථිකය පිළිබඳ කතා කරද්දී මට අහිමි වුණා විශාල ධනස්කන්ධයක්. ඒක ගැන ඉතින් පොඩ්ඩක් දුක හිතෙනවා. නමුත් මං ඊට වැඩිය සතුටු වෙනවා මං හම්බ කරගත්ත ආදරණීය ජනතාව. මං අවුරුදු 16 ඉඳලා සිනමාවට ඇවිල්ලත් කරේ ජනතාව හම්බ කරගත්ත එකනේ. අපිට ආදරය කරපු අය වෙනුවෙන් අපි ඒ කාලෙදී මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයත් අපිට ඕනතරම් වැඩියෙන් ආදරය කරන්න ඇති. JVP එක ඇත් ඉන්න ආදරය කරන. ඒ සියලු දෙනත් එකතු වෙලා නෙවෙයි අපිට කලාකාරී කැටිටි පක්ෂ දේශපාලනයේදී යම් තාක් දුරට වෙනස් වුණත් තාමත් ඒ ජනතාවගේ ආදරේ ගරු කිලිල්ල එහෙම තියෙනවා. අපි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියත් එක්ක හත් වෙනි පැය ඉන්නේ. අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමෙන් පස්සේ අපි අලි මුලගෙන අපි අද හත් වෙනි පැයත් එක්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනේ ගීතා කුමාරසිංහ මහත්මියත් එක්ක අපි අද හත් වෙනි පැය ඉන්නේ. ගීතා කුමාරසිංහ මහත්මිය, දැන් ඔබතුමිය පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අපේ රටේ කාන්තාවන්ට අවශ්‍ය කරන අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් කියන කාරණේ 2015 මැතිවරණයේදී අපි දැක්ක ඔබතුමිය කියනවා. 2020 ඔබතුමිය පාර්ලිමේන්තු මහමැතිවරණ ඉදිරිපත් වෙන්නේ ඒ කාරණේ පෙරදරි කරගෙනමද? ගමක දේශපාලනය කරද්දී ආසනයක සංවිධායක කෙනෙක් හැටියට කටයුතු කරද්දී දිස්ත්‍රික්කයක් පුරා යද්දී දිස්ත්‍රික්කයේ අවශ්‍ය කාරණා පළමුවෙන්ම හඳුනා ගන්න ඕනේ. ඊළඟට විශේෂයෙන් කෘෂිකාර්මික වටපිටාවකින් තමයි මේ ගාල්ල දිස්ත්‍රික්කය හැදිලා තියෙන්නේ. තේ, කුඩා තේවතු හිමියන්, රබර්, කුරුඳු, ගම්බිරි, සොය සියලු දෙයක්ම කරන ඒ වටපිටාවෙන් තමයි මේක පෝෂණය වෙලා තියෙන්නේ. ඒ වගේම බොහොම උගත් වියතුන්, ඒ වගේම ශක්තිමත් උගත් අය ඒ ගාල දිස්ත්‍රික්කේ බොහෝ දෙනෙක් ඉන්නවා. එතකොට මම අනි කාන්තාවක් පාර්ලිමේන්තුවට ගියාම කාන්තා නියෝජනයක් ලැබෙනවා. ඒක ඒකම කාන්තාවට ලොකු ශක්තියක් වෙනවා. අඩුගානේ යම් කිසි දවසක යම් කිසි ප්‍රශ්නයක් වෙද්දී දැන් මම හැමදාම හිතපු දෙයක් තමයි මේ පූර්ව ළමාවිය සංවර්ධන ගුරුවරු ගැන. විශාල සංඛ්‍යාවක් ඉන්නවා ලංකාවේ. ඔවුන්ට නිසි ඇගයීමක් සැලකිල්ලක් කවමදාවත් ලැබිලා නැහැ. එතකොට මේ කාන්තාවගේ පැත්තෙන් බලද්දී කාන්තාවට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි තාමත්
කාන්තාවට ජීවිතේදී ලැබෙන්නේ දෙවෙනි තැනක් නෙවෙයි තුන්වෙනි තැන වගේ. ඒ කියන්නේ හරි හරි අසාධාරණයි. ගෘහස්ත හිංසනේ බලන්න ගෙවල් වල කාන්තාවට දෙන වද ඒ වද දාලා ළමයි බලාගෙන රස්සාවල් කරගෙන පුදුමාකාර විදිහට මේ 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 කාන්තාවගේ ප්‍රශ්න ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔව්. ඉතින් මම පාර්ලිමේන්තුවට යන්න යනකොට මට මේ සියල්ල ගැන හිතන්න වෙනවා. ඒ අතර සමහරු කියන ඇයි ඔබ කලාව ගැන පාර්ලිමේන්තුවට යන කිසි කෙනෙක් කලාව ගැන කතා කරන්නේ නැහැ කියලා. ඒක කරන්න තිබුණා මම ආවනම් ගමේ දේශපාලනය නොකර බිම් මට්ටමේ නොකර දිස්ත්‍රික්කයක් ආවරණය නොකරගෙන කොළඹ ඉඳලා කෙලින්ම ඇවිල්ලා ඇවිල්ලා හිටියා නම් මට නෑ හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් නේද මේ කලාව නියෝජනය කරපු කෙනෙක් ජාතික දේශපාලනයේදී අපි කේන්ද්‍රගත වෙන්න ඕන හුදු ආසනයකට නෙවෙයි රටේම ප්‍රශ්න සම්බන්ධයෙන් ඔව් හැබැයි අර සම්පූර්ණයෙන්ම ඒ කලා කටයුතු පිළිබඳ දේවල් කරන්න අමාරු වෙනවා මොකද අර වැඩි අවධානයක් අරයට යනවා නමුත් මම හැකි හැම අවස්ථාවකදීම කලා ලෝකයේ අපේ කාර්මික ශිල්පීන් ගැන ඒ වගේම පිටරට චිත්‍රපටි ගෙන්වීම ගැන මෙහෙ රටට එතකොට චිත්‍රපටි බෙදා හැරීම පිළිබඳ සිංහල සිනමාව වැඩිපුරම අලුත් අත්දැකීම් වලින් පෝෂණය කරගන්නට මේකේ නියලීලා ඉන්න දහස් ගණනක් කලා ශිල්පීන්ට යම් සිතක් සලසා ගන්නට ඔවුන් වෙනුවෙන් හඬක් නගන්නට සූදානම් හැමතිස්සෙම සූදානම් ඒ වගේම තමයි දිස්ත්‍රික්කයක් ගත්තාම ඒ දිස්ත්‍රික්කයේ සියලු දේ ගැන පාර්ලිමේන්තුවට යන කෙනා දැනගෙන ඉන්න ඕන ඒක මේ එකකට ලඟු කරන්න අමාරුයි. බෙන්තර ඇල්පිටිය කියලා කියන්නේ නික එක පැත්තකින් අභියෝගාත්මක ආසනයක්. ඔබතුමීට අභියෝගයක් නැහැ. අවුරුදු 10ක්ම මම අභියෝග නැත්තේත් නැහැ. ඒ අභියෝග අභියෝග නෙවෙයි ඒවා. ඒව සමහරු ඉන්නවා මේ ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට වෙන්නේ මම බෙන්තර ඇල්පිටිය උපන්නේ කෙනෙක්. ඉපදිලා ඇදිලා වැඩිලා ඉස්කෝලේ ගිහලා ඔබතුමා දන්නවත් දන්නේ නැහැ මං කොළඹ ගෙවලුත් ගෙවල් තියෙනවා මගේ. නමුත් දැන් මං පදිංචිය හබුරුගල කියන ගමේ. මං උපන්න ගමේ මං නැවත පදිංචිර ගිහලා ඉස්සර. චන්දෙන්ද ගියාද නැත්නම්? නෑ අවුරුද්දක් විතර වෙනවා ලස්සන ගයක් හදලා තියෙනවා. ඒ කියන්නේ මට ලස්සනයි ඒක. මේ කොළඹ වලට වඩා මට හොඳයි ඒක. මොකද මං හරි ආසයි මේ පරිසරයට. දැන් එහෙම මට එහෙ පදිංචි වෙලා ඉන්නෙත් ඇතරම දේශපාලනය කරන අය කොළඹ ඉඳලා මේ වෙන තැන් වල දේශපාලනය කරන්න අමාරුයි. මම හිතන්නේ එහෙම කරන අය බොරුව ගොඩක් අය කරන්නේ. ඒ ගමේ ජීවත් වෙනවා නම් එයාට බෝධිය දකින්න. දැන් ඔබ කියවන මේ බෙන්තර ඇල්පිටිය මට බෙන්තර ඇල්පිටියට අවුරුදු 16ක් විතර മന്ത്രി කෙනෙක් හිටියේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්වත් පොදු ජන පෙරමුණෙන්වත් කොහෙවත් හිටියේ නැහැ. කවදාවත් නැහැ. ඒ කාලය තුලම ආසනේ ආසනේට മന്ത്രി කෙනෙක් නැති වෙන්න හේතුව ආසනේ මිනිස්සු දව නොමග යවනවා. පිට ආසන වල ඇවිල්ලා අය ඇවිල්ලා මනාප පොරේ තියාගෙන ඒකෙන් කඩා ගන්නවා. ඉතින් අද අපේ බෙන්තරල් පිටියේ ජනතාව හොඳටම විශ්වාස කරනවා අපිට മന്ത്രി කෙනෙක් ඕනේ. අපිට අපේ වැඩ කටයුතු කරගන්න අපිට ඉහළට යන්න කෙනෙක් ඕනේ. අයිත් කවදාකවත් කැබිනට් එමති කෙනෙක්වත් බිහි වෙලා නැහනේ. මේ එක්සත් ජාතික පක්ෂෙන් වෙලා තියෙනවා. හැමතිස්සෙම මෙහෙන්නේ. ඉතින් මිනිස්සු අද තීරණය කරලා තියෙනවා මුළු බෙන්තර ඇල්පිටියම ජනතාව දෙකහනින් කියනවා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සෑම කාන්තාවක්ම මම හිතන්නේ මේ වෙලාවේ අපේ වරිගයාගේ වෙනුවෙන් අපේ කාන්තාව වෙනුවෙන් ඒ අභිමානය රැක ගන්න නම් අපි ඈත් එක එකතු වී යුතුයි කියන සංකල්පය ඉන්නවා. තීරණයේ ජනතාව සතුයි. අපි මෙහෙමින් ස්තුතිවන්ත වෙනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනේ ගීතා කුමාරසිංහ මහත්මියට අද හත්වෙනි පැයට සහභාගි වීම සම්බන්ධයෙන්. අපි වැඩසටහන හමාර කරන්න කලින් මතක් කරන්න ඕන හැමදාමත්ම පවුලේ නාලිකාවන ස්වාධීන රූපවාහිනිය ඔබට යලි යලිත් සිහිපත් කරනවා. වයිට් 19 නැත්නම් නව කොරෝනා වෛරසය මේ වෙනකොට දීපව්‍යාප්ත පැතිරමින් යනවා. ලෝකේටම දැඩි අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඔබට නිවාඩුවක් දීලා තියෙන්නේ ඇත්තටම කණ්ඩායම් පිටින් සතුටු වෙන්න විනෝද වෙන්න යන නෙවෙයි. දරුවන් ආරක්ෂා කරගන්න සහ ඔබේ ආරක්ෂාව වෙනුවෙන් සමි පැතිරීම වළක්වා ගැනීම වෙනුවෙන් ඒ නිසා ඔබ ටිකක් හිතන්න මේ නිවාඩු කාල සීමාව තුළ ඔබ පරිස්සම් වෙන්න ස්වන් නිරෝධායනයට ලක් වෙන තම තමන්ගේ නිවෙස්වල අනවශ්‍ය විදිහට ඒක රාශි වෙන්න විපස්සව කටයුතු පවත්වන්න එපා. ඒත් එක්කම මේ කටයුතුත් එක්ක ඔබ
පැහැදිලිවම රජයේගෙන යන වැඩපිළිවෙලට ඔබේ කොන්දේසි විරහිත සහයෝගය ලබා දෙන්න ඒ පිළිබඳ නිරන්තර දැනුවත් කිරීම ඔබේ පවුලේ නාලිකාව ස්වාධීන රූපවාහිනිය නිරන්තරයෙන් සිදු කරන්න සූදානම් ඒ වෙනුවෙන් වෙන යාවත් කල්තරතුරු නිරන්තරයෙන් ඔබ ළඟට අරගෙන ඉන්න ස්වාධීන රූපවාහිනිය සූදානම් යලි යලිත් සිහිපත් කරන්නේ මේ පාලනය කරගත යුතු තැනක පාලනය කර ගැනීම වෙනුවෙන් වන කොන්දේසි උල්ලංඝනය කරමින් ඔබ කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමට අනුබල දෙන්න එපා කියන කාරණේ අපි යලි යලිත් ඔබට සිහිපත් කරන නිසා රජයේ දැනුවත් කරන පොලිසිය දැනුවත් කරන සහ අදාළ අංශ දැනුවත් කරන සියලු දැනුවත් වීම ඔබ වෙනුවෙන් කරන්න ඒ නිසා ඒ සියල්ල වෙනුවෙන් අනුගත වෙලා කොරෝනා වෛරසයේ ව්‍යාප්ති පාලනය කර ගැනීම වෙනුවෙන් ඔබ එකවන්ව එක්සිට්ව පෙළ ගැහෙන කියන කාරණේ ආදරණීයව හත්වෙනි පැය අවසානයේ හත්වෙනි පැය කණ්ඩායම ස්වාධීන රූපවාහිනිය ඔබට සිහිපත් කරනවා. ඒ සිහිපත් කිරීමත් එක්ක අපි හත්වෙනි පැය සමගන්න යලි මුණ ගැහිම හෙට උදේ 7ට අයිබෝවන්.